අයිබෝන් කිල් පිළිගන්න මේ සිතේ තැපරෙන පොඩ්කාස්ට් එකට මම උදාර මෝ කනිෂ්ක මේ අපේ කනිෂ්ක 62 වෙනි එපිසෝඩ් එක මේ සතියේ මේ අපි කතා කරන්න ඉති පොඩක් වෙනස් මාතෘකාවක් නේ කියන්නේ අපි කතා කරන්න බැලුවේ මේ කම්පැනි එක ගැනනේ ඔව් එන්විඩියා ඔයාලා සමහරු ඔව් එන්විඩියා පොඩි කාලේ ඉඳන් ගෙන ගේම් පිස්සෝ නම් දන්නවා අනිවාර්යෙන් කම්පියුටර් ගේම්ස් පිස්සෝ නම් අනිවාර්යෙන් දන්නවා එන්විඩියා ගැන මොකද්ද එහෙම කියලා දන්න නැති අයට සහ දන්න අයට දෙගොල්ලොන්ටම වැදගත් වෙයි කියලා හිතලා අපි එන්විඩියා ගැන මේ සතිය කතා කරනවා. කල්ස්ක ඇයි අපි මේ සතිය එන්විඩියා කතා කරන්න තෝරගත්තේ? එන්විඩියා මේ සතියේ කියන්නේ ඊයේ 27 වෙනිද නැත 26 වෙනිද? මම 26 වෙනිදා ඒ කට්ටියගේ මාකට් කැප් එක 1 ට්‍රිලියන් ඩොලර්ස් වුණා. ඒ කියන්නේ ඔයාලට ඒ කියන්නේ මේක බලන අයට තේරෙන්නේ නැත්නම් ඒක ඉන්කම්පරටිව්ලි ඒ කියන්නේ 1 ට්‍රිලියන් තියෙන කම්පැනි හරි අඩුයි ලෝකේ. පළවෙනිට 1 ට්‍රිලියන් උනේ Apple නේ. Apple නේ. ඔව්. Apple. ඔය tech companies වලින් පළවෙනිට 1 ට්‍රිලියන් Apple. Apple නේ. ඔව්. Oil companies වන් තියෙනවානේ. මේ Apple පළවෙනි පාර උනේ ඊට පස්සේ දෙක Microsoft ලා ගියා. ඊට පස්සේ මම හිතන්නේ Amazon තාම නැහැ නේ. Amazon නැහැ නේද? තාම නැහැ. Amazon නැහැ. Amazon නැහැ. මේ කොහමරේ Nvidia 1 ට්‍රිලියන් වෙලා තියෙනවා. ඒක නිසා සහ එන්විඩියා අපි හිතනට වැඩිය කියන්නේ අපි කම්පියුටර් ගේම්ස් පැත්ත ගැන හිතුවට ඊට වඩා සෑහෙන ඉන්ට්‍රස්ටිං කම්පැනි එකක්. ඒ කියන්නේ ගොඩක් අය දන්නේ නැහැ ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට් මොනවාද එහෙම කියලා. ඒ නිසා අපි මේ සතිය කතා කරනවා ඔයගොල්ලෝ දැනගන්න සහ අපේ තියෙන නොලෙජ් අප්ඩේට් කරගන්නත් එක්ක මේ එන්විඩියා කියන කම්පැනි එක ගැන. හරි. කනිෂ්ක එන්විඩියා කම්පැනි CEO කවුද? මම මේ දැන් අපි මේ ටොපික් එක කතා කරනවා කියලාද කතා වුණාට පස්සේ මම සර්ච් කරා මේ මට හිතෙන කල්ස්ක මම දැකලා නැහැ මෙච්චර පරණ CEO කෙනෙක්. පොර ඒ කියන්නේ ගොඩක් කල්ද පටන් ගත්ත දවස්වල ඉඳලා ඉන්නවා. මිනිහා මචං ෆවුන්ඩර් කෙනෙක්. ඔව් මිනිහගේ නම ඇවිල්ලා CEO ගේ නම ජෙන්සන් හුවෑන්. ඒ කියන්නේ මම දන්නේ කොරියන් ඩයලා කෙනෙක් මේ එයා තමයි ෆවුන්ඩර්. එයා 1993 අප්‍රේල් 5 ඉඳන් එන්විඩියා CEO. අවුරුදු 60 වෙන්නේ බං. එයාගේ අවුරුදු 60 කියන්නේ ෆුල් ලයිෆ් ටයිම් එකකින් භාගයක්ම CEO වෙලා ඉඳලා මිනිහා අඩික අවුරුදු 30 ගානකින් විතර මිනිහා CEO කෙනෙක් වෙනවා කියන්නේ බඩට බා පොර ඈලක් වෙන්නදනේ. ඔව් ඒක තමයි මේ පොඩි මිස්ටේක් එකක් වුණා. කොරියන් නේ යා තායිවාන් මචෝ. තායිවානිස් ඇමරිකන් බිලියනර් නේද? එයා දැන් ඔෆිෂියලි බිලියනර් කෙනෙක්. මම හිතන්නේ මේ ළඟ දිනෙම වුණා කලින් බිලියනර් කෙනෙක් වුණා. මචං ඔව් එන්විඩියා කෝපරේෂන් එකේ ප්‍රෙසිඩන්ට්. එන්විඩියා I can එන්විඩියා කියන කම්පැනි එක ෆවුන්ඩර් ආ ඇත්තේ ෂුව 93. හරි 93 අප්‍රේල්. එන්විඩියා කියන කම්පැනි එක දැන් අපි කොන් 1 ට්‍රිලියන් වෙලා තියෙනවා කියලා. ඒ 1 ට්‍රිලියන් වැලියු එක ගත්තට පස්සේ කම්පැනි එක ගැන දැන් මම කියවන CEO ඉන්නේ මෙයා. කම්පැනි එම්ප්ලොයිස් ලා ඉඳලා ඉන්නවා 2023 වෙද්දී 26196ක්. හරිද? එන්විඩියා කියන්නේ හાર્ඩ්වෙයා මැනුෆැක්චරින් කම්පැනි එකක් නේ මචං. ඉන්නවා. ඔයාලට පුළුවන් nvidia.com කියලා ගහුවොත් නැත්නම් nvidia කියලා Google කරාම nvidia site මේ පෙන්නවා ඒගොල්ලෝගේ details ඔක්කොම. ඔයක තමයි මේ roughly nvidia කියන company එකද දැන්. Company. දැන් nvidia කියන company එක මට හරි මට මේ කංශ කියන්නකෝ. කංශ දැන් ජීවිතේ පළවෙනි පාරටම nvidia දැක්කේ කොහෙන්ද? දැනගත්තේ කොහොමද මේ company එකෙන්? හරි මම දැනගත්තා. මම ඇත්තටම දැනගත්තේ බං මේ ඉස්සර ඒ කියන්නේ CD කඩ වල ලස්සට ගිහිල්ලා බලන්න බං අලුතින් ඇවිල්ලා තියෙන ගේම්ස් මොනවද කියලා. එතකොට ගොඩ ලෝගෝ එක දාලා ගහලා තියෙනවා මචං සයිඩ් එකේ. අර මම එතකොට තමයි කොළපාට කියලා මම දැනන් හිටියේ නෑ. Nvidia කියන්නේ මොකද්ද? ඒක VGA කම්පැනි එකක්ද මොනවද එහෙම කියලා දන්නේ නෑ. පළින් ඉස්සලාම දැක්කේ මචං එතන එහෙම CD කඩේ ඉඳලා බලද්දී මේ ගේම්ස් වල මචං ඔය තියෙන කව එකේ එන්විඩියා ලෝගෝ එක තියෙනවා. ඒ ලෝගෝ කේරුණානේ මොකක්ද එන්විඩියා කියන්නේ මොකක්ද එහෙම කියලා දැනන් හිටියේ නැහැ.
දැනගත්තේ මොකක්ද එන්විඩියා කියන්නේ කියලා හරියටම ලැප්ටොප් එකක් ගත්තට පස්සේ ලැප්ටොප් එකේ තිබ්බේ එන්විඩියා VGA එකක්. ඒක තමයි දැනගත්තේ ආ එන්විඩියා කියන්නේ VGA වර්ගයක් කියලා. ඊවස්සනා එන්විඩියා කම්පැනි එකෙන් VGA හදනවා කියලා විතරක් දැනගෙන හිටියම තමයි ඇරෙන්න එහෙම වෙන ලොකුවට ලොකුවට දේවල් දැනගෙන හිටියේ නෑ ඉතින් ඉස්සරහම. මගෙත් මචං ඉගෙනේ ඉසර මට මුලින්ම හම්බු කම්පියුටර් 90 Windows 95 තිබ්බ කියන අර සුදු පාට කම්පියුටර් එකක් මචං. හරිද අර ෆ්ලැට් CPU එකක් තියෙන. හරහට දාන එක. ඒක ඒකේ ඉඳලා ඉගෙනේ ඒක මට හම්බුනේ බං. ඊට පස්සේ අපි ඉගෙනේ මට ඕන අයියටයි මටයි කියලා දෙන්නටම කියලා VG කාඩ් එකක් ගත්තාම ඉගෙනේ sorry මේ PC එක assemble කරා මචං. අපි PC එක assemble කරද්දී ඒ කාලේ තිබ්බ latest මේව දැම්මා. මම මේ කියන්නේ මචං මට අවුරුදු මතක නෑ බා 2002 වගේ මට මතක විදියට ඒ කාලේ මාකට් එකේ තිබ්බ හොඳ මේවා දැම්ම මචං. ඒක ඉන්ටෙල් දාලා ඉන්ටෙල් Pentium තිබ්බේ. හරිද සෙලරන් දැම්මේ Pentium 4 වලට පස්සේ ආපු එක සෙලරන් කියලා. දාලා ඔක හදලා මචං කඩේට ගිහිල්ලා දැන් අර assemble කරනවානේ අපි. එතකොට මේ යා කඩේ ඉන්නම කෙනා තමයි කිව්වේ. ඒ කියන්නේ එතකොට මට පොඩි අයිඩියා එකක් තියෙනවා මචං. ඒ කියන්නේ CPU එක, motherboard එක, VGA එක කියන ටික තියෙනවා. මදබෝඩ් එක යද්දි යා කිව්වා ඉන්ටෙල් ම යන්න ඒක හොඳයි. එයා ගා තිබෙත් නෑ හොඳ මදබෝඩ් එක. ඊට පස්සේ තමයි යා කිව්වේ VGA කාඩ් එක තියෙනවා. ඒකට බ්‍රෑන්ඩ් එකක් තිබ්බේ මචං. ඉන්ටෙල් VGA කාඩ් එක තිබ්බා, MSI තිබ්බා, Nvidia තිබ්බා. ඊස්සේ ගාණ වැඩිත් Nvidia, මිනිහකු Nvidia මරු, games වලට සුපිරි කියලා කිව්වම දැන් ඒක ලැප් එක ගන්න ඉගෙන ගන්නවා කියලා. sorry PC එක හදා ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හැදුවා. ඇත්තටම ගේම් ගහන්න නෑ. ඒක නිසා ඉතින් හොඳ වීඩියෝ එක දැම්මා. දාලා ගත්තේ තර තමයි මේ Nvidia ගැන දන්නේ. ඒතර මට මතක තියෙන VGA 64 තමයි තිබ්බේ. වෙන්නේ මට 60 වෙන්නේ එහෙන පොඩි ගාණක් තිබ්බ කොහොම හරි. මේ මොකද මම පළවෙනිටම ඉන්ටරැක්ෂන් එක වගේ Nvidia ගැන. ඊට පස්සේ ඇගා කිව් වගේ ඉතින් ලැප් එක කම්පියුටර් එක හදලා දී ඔගෙන් ගේම් ගහන්න කරේ මචං. ගේම් අලුත් ගේම් එනවා. එතකොට ගහන්න බැරි වෙනවා එන්න එන්න. එතකොට බැලුවාම VGA එක මත. ඊට පස්සේ බැලුවාම ඒ ගේම්ස් ගන්න මේ DVDs වල එහෙම පිටිපස්සේ තියෙනවා. Nvidia මේක මෙච්චර ඕනේ, මිනිමම් ඕනේ මෙච්චර නම් මණන් කිය. පස්සේ පස්සේ කනිෂ්ක ගේම් ඔක්කොම ආවේ කෙලින්ම ඩිරෙක්ට්ම Nvidia වල නේ. ඒ කියන්නේ Nvidia මේකම ඕනේ කියලා තිබ්බා. එතකොට තමයි මම දැනගත්තේ මේ VGA කම්පැනි එහෙම එහෙම කියලා. ඒ ඇන්ටර්ස් මම අතච්චර ලොකුවට හිතුවේ නෑ ඔය කම්පැනි එක ගැන. කියන්නේ මම හිතුවේ VGA කාට දෙන කම්පැනික් කියලා. කියන්නේ පස්සේ ඉන්ටෙල් ලා මදර්බෝඩ් වල ඩිෆෝල්ට් ම ඉන්ටිග්‍රේට් කරලා VGA සාවනේ. ඒ VGA ආවම තේ එක්ස්ටර්නල් VGA කාඩ් එකක් ඕනෙත් නෑ මං හිතුවේ නෑ ඇත්තටම. අතරම මේ Nvidia ලොකු මේ පොපියුලරිටි එක ගනින් කියලා සහය පොද ඒගොල්ලෝ Nvidia GeForce කියලානේ මේ මේ බ්‍රෑන්ඩින් ගියේ VGA වලට. එහෙම ඒගොල්ලෝ මේ ARM architecture කාවට පස්සේ අපි දෙන්නත් මතකද කතා වුණා. දැන් Nvidia මේ AMD ඒවට පොඩ්ඩක් ඒ කට්ටියට පොඩ්ඩක් KCI කියලා. මොකද දැන් ගොඩක් මේ කට්ටිය ARM architecture බහිනින්ද Apple ලා දැන් Samsung ලා Windows ලා හැමෝම බහිනවනේ මචං. එතකොට ඒ කට්ටිය partnership එකක් ගහගත්ත නැත්නම් ඒවත් එක්ක මේ VGAs වලට කියන්නේ මෙහෙමයි, ගේමර්ස්ලා අනිවාර්යෙන් ගේමර්ස් පිස්සු ගේමර්ස් ගේම් සීන් එකේ ඉන්න කට්ටිය න අනිවාර්යෙන්ම මචං මේ ARM වලට බහින් නැති වෙයි. I think දඩ පර්ෆෝමන්ස් තියෙන ගේම් එකක් ගන්න බෑනේ. ඒ ඇරෙන්න බං ඉතින් ගොඩක් ඉතින් කමර්ෂල් විදිහට විකිරෙන ඩිවයිසස් වලට න ARM මන්නේ. එතකොට මේ ඒවට Nvidia එකත් එක්ක පාර්ට්නර්ෂිප් එකක් ගහන්න නැතුව ඒ වගේ ප්‍රොසෙස් එකක් හදනවා කියන එක සෑහෙන කේස් නේ මචං. මොකද Nvidia ඉන්ටිග්‍රේටඩ් PCI slot එකකට ගහනවා කියන්නේ එතන read write speed එක එනවා. එතකොට තව පොඩක් slow වෙනවා. හැබැයි integrate කරා නම් speed කියන තැන හිටියා. ඒ idea එක තිබ්බා. හැබැයි ඊට පස්සේ Nvidia ලා වෙනම ඒගොල්ලොන්ගේ VGA lineup එක වැඩි කරගෙන ගියා. game හදන අය සෑහෙන VGA card එක ගැන මාර කැරෙන් ගියා. ඔහරි
කාන්සි කියනවගේ ඒආරම ආගිටෙක්චර් ගිල්ල එකට පට්ට බූස්ටක්කාව නැපල්ලගේ එම්සිරිසගේ මැක්වලින් ඊට පස්සේ මාසතුවේ එන්විඩියලට හොඳ පාරක් වැදුන තමයි කියලා හැබැයි ප්‍රශ්න දෙන කාර කාන්සි කිව් වගේ පීසි ගේමින් ගහන අය කියන්නේ කන්සෝල් ගේමින් නැතුව කියන්නේ එක්ස්බොක්ස් ප්ලේස්ටේෂන් වගේ නැතුව පීසි ගේමින් ගහන අයට විතරයි එන්විඩිය විසි කාඩ් ඕන කියලා තමයි මාත් හිතන් හිටියේ වැඩ දෙන කාර එන්විඩිය විසි කාඩ් වලින් මේ ඒ වීඩියෝ එඩිටින් කරන අය සෑහන පාවිච්චි කරනවා ඊට පස්සේ ගියාම මචං ග්‍රැෆික් ඩිසයින් කරන අය සෑහන පාවිච්චි කරනවා කියන්නේ 3D මොඩලින් එහෙම කරන අය පාවිච්චි කරා ඒ කියන්නේ ඔය කියන ඔක්කොම තියෙන ඔක ඔය තියෙන තනි ෆීල්ඩ් එකක් මචං ඒ කියන්නේ විෂුවල් නේ ඒ කියන්නේ විෂුවල් සහ එන්ටර්ටේන්මන්ට් ඔය දෙකේ නේ තිබ්බේ හැබැයි ඊට වැඩිය සෑහන දෙයක් එන්විඩියා කරලා තියෙනවානේ ඔව් බං ඒ කට්ටිය මම තමයි කියන්නේ මේ මේ ඔය මේ ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස්මන්ට් එකත් එක්කම බං දැන් ඔය එක එක තියෙන කම්පියුටර්ස් බං ඒක පට්ට පවර්ෆුල් වුණානේ පවර්ෆුල් වෙද්දී ඒ ඒ මොකද්ද ගොඩක් වෙලාවට වල දැන් මේ මේ VG එක කියන්නේ මම RAM එක වගේම මේ පාවිච්චි වෙන එකන්නේ අර කාලෙත් එක්ක වෙච්ච ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස්මන්ට් එක හින්දා මචං මේ අපිට දැන් ගොඩක් 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 වෙලා සුපර් කම්පියුටර්ස් ඔය ප්‍රොසෙසින් පවර් එක වැඩි ඩිවයිසස් හැදුනානේ මචං දැන් දැන් AI AI හම් හැදෙන්න chat GPT වගේ මේ එක එක මේ tools edit වෙන්න මචං ගොඩක් computer processing power එක ඕනේ නේ ඔය ගබන එකත් එක විදිහක memory එකක් නේ බා RAM memory එකක් එතකොට ඔය super computers වලට මේ පාවිච්චි වෙලා තියෙනවා මචං Nvidia ලගේ මේ VGA cards තියෙනවා මචං VGA cards තියෙනවා මචං up to මන් දැක්කා මේ මේ සමහරක් ඒවා තියෙනවා බං $10,000 ඒ වගේ level එකට එනවා මචං ඒ VGA card ඔව් මේ මේ VGA card පාවිච්චි කරන්නේ සෑහෙන වැඩි වුණානේ මචං මේ crypto mining හින්දා crypto farm කරන්න ගියාට පස්සේ මචං අපි ඉන්නේ processing power එකනේ දෙන්නේ ගොඩක් අය කරේ VGA card මචං bulk purchase කරලා මේ ෆාම්ස් ඇදුවා. එතකොට ඉතින් ඒගොල්ලොන්ට සේල්ස් එනවනේ දැන්. ඒ අපි දන්නවා ඒ කියන්නේ VG කාඩ් එකක කියන්නේ ෆිසිකල් ගුඩ් එකක් නේ. ඒක එකපාරක් ගත්තාම මේ මිනිස්සයා VG කාඩ් එක පිච්චිලා නැකන් ගේම් ගහනවා නම් ගේම් ගහනවා. ඒක වන් ටයිම් පර්චේස් එකකින් මචං Nvidia කියන කම්පැනි එකට ප්‍රොෆිට් එක ලැබෙන නිසා ඒ කම්පැනි මට ප්‍රොෆිට් මාජින් එක පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ ඒගොල්ලෝ පොඩි පොඩ වැඩිපුර ප්‍රොෆිට් තියා ගන්නවා ඒකකින් මොකද ඒගොල්ලොන්ට ආය එන කස්ටමර් කෙනෙක් නෙවෙන නිසා සහ ඔය ප්‍රොෆෙෂනල් වගේ නැත්නම් හෙනම ගේම් පිස්සෙක් කරන්න මචං පට්ට විජි කාඩ් එකකින් නම් අලුත් විජි කාඩ් එකක් රිලීස් කරපු ගමන් යන්නේ නැහැ අලුත් විජි කාඩ් එකට මොකද එන්විඩිය විජි කාඩ් පට්ට ගණන්. ඔව්. ඒක ලංකාවේ නම් පට්ටම ගණන් මචං. ඒ කියන්නේ මම එකපාරක් මම දැක්ක බං මොකක් හරි කම්පියුටර් එක ඇසෙම්බල් කරන වීඩියෝ එකක් මේ. මදර් බෝඩ් එකයි ප්‍රොසෙසර් එකයි දෙකම එකතු කරාට වඩා ගණන් විජි කාඩ් එක විතරක් බං. මෙහෙන්නද නේද? ඒක මාර ගාණක් නේද? මේ සමහරු ඉන්න විජි කාඩ් දෙකක් ගහනවා බං. අර එහෙම තියෙනවා. මේ මැක් වලට එහෙමත් සපෝට් කරනවා මචං එක්ස්ටර්නල් මේ GPU කියලා. ඒකට GPU box එකක් තියෙන එකට මොකද නමක් කියනවා මේ. ඒකට VGA card ගහලා ඒක මැක් එකට දෙන්න පුළුවන් මේ type C වලින් මචං මේක ගන්න කියලා VGA එක විදියට. ඒකට video editing rendering එහෙම කරන අයට එහෙම පට්ට වටිනවනේ. දැන් එහෙම sales කරලා ඔය එකපාරට ගණු තුනේ පටන් ගත්ත කම්පැනි එකපාරට පට්ට demand එකක් ආවා මේ crypto වැඩේ නිසා crypto mining නිසා. ප්‍රොසෙසින් පවර් වලට පට්ට හાર્ඩ්වෙයාර් තෝගයක් ඒගොල්ලෝ මේ සෙල් කරලා තියෙනවා මචං. හරිද? ඊට පස්සේ දැන් ඒ ක්‍රිප්ටෝ ඉරිවරයිනේ. ඒ කියන්නේ ක්‍රිප්ටෝ මයිනින් පැත්ත දැන් ගොඩක් අය කරන්නේ නැහැ නේ. කරන්නේ නැත්තේත් නෑ කරන්න අය ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ගත්ත VG කාඩ් අර අපි කියන්නේ හෝල්සේල් දාලා ගොඩක් අය eBay විකුණනවා. හරිද? තේරුම් ගන්න නෑනේ බාගෙ ක්‍රිප්ටෝ කියන්නේ ඔය ප්‍රොසෙසින් පවර් දුන්නා වගේම පවර් එකක් යනවානේ. බිල වැඩි වෙනවානේ බැගින්ස ගොඩක් අය මේ විකුණලා තිබ්බ මන් දැක්කා. මේ මේ eBay තියෙනේවත් පට්ට ගණන් බා. මේ අඩුවර තියෙද්දි පට්ට ගණන් අපේ ඩොලර් එක වැඩි වෙද්දි හිම ගොඩක් අය බැන බැන හිටියේ VGA card පට්ට ගණන් කියලා සහ ලංකාවෙන් දපු කඩව කම්පියුටර් පාර්ට්ස් ගණනපු කඩවල ලාය මචං ඒ VGA card කලින් ගෙනල්ලා කියන්නේ මුලින් ගත්ත VGA cards එහෙම ඩොලර් එකට නම් වැඩි ප්‍රයිස් එකකට විකුණන්න වගේ plan කරලා ගොඩක් කට්ටිය වැඩ ඇතෑරිය කියන්නේ sales ගියේම නැහැ කියලා තමයි තිබ්බේ. කොහොම හරි Nvidia මන් දන්න තරමට මිසක් නෑ Apple වගේ Apple Samsung වගේ අවුරුද්දේ VGA card එකක් ගන්න දානවා release කරන version එක keynote එක වල තියලා එහෙම කොහරි ඒගොල්ලෝ කියන්නේ VGA card business එකෙන් ඒක expand කරගත්තා කියන්නේ ඒකෙන් එළියට ගියා ඒගොල්ලෝ එක එක තව products පටන් ගන්න තියලා දැන් මේ
පවන් හොයාගත්ත එකේ තියෙනවා මේ ඔය මේ ලේටස් මේ ගොල්ලොන්ගේ ඩිමාන්ඩ් එක කඩලා තියෙන්නේ AI AI වලට කියන්නේ මොනවාද ඒවට කියන්නේ සුපර් කම්පියුටර්ස් වලට ප්‍රොසෙසින් පවර් එක විදියට ඩිරෙක්ට්ලි දැන් ගන්න GPU එකට ඒක නිසා එතන AI ප්‍රොසෙසින් වැඩ වෙන්න සෑහෙන ඕනේ VGA එක පාවිච්චි වෙනවා ඊට පස්සේ ආයෙ තියෙනවා කාර්ෂික පාවිච්චිලා තියෙනවා මචං මේක මේ 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 ටෙන්සර් ටෙන්සර් එකක බොඩට මේ මේගොල්ලෝගේ තව ප්‍රොඩක්ට්ස් විල තියෙනවා මේ ඔටොනමස් ටෙන්සර්ස් බා ඉමේජ් ප්‍රොසෙසින් කරන ඒවා ඒ දේවල් හැම දේවල් ගොඩක් මෙයාලා හදනවා ඒ කියන්නේ NVIDIA ලා හදනවා මේ ඒ කියන්නේ සරලවම මේගොල්ලෝ NVIDIA කියන කම්පැනි එක කියන්නේ ඉස්සර ප්‍රොසෙසින් පවර් නේ දුන්නේ කියන්නේ GPU නේ දැන් ටර්ම් එකකුත් තියෙනවා මචං මොකද ඒකට කියන්නේ මේ NVIDIA කියන්නේ කම්පියුටර් විෂන් එක ඒ කියන්නේ අපි දරන කම්පියුටර් හැල අපිට දෙන්න පුළුවන් ඉන්පුට් අවුට්පුට් නේ බං ඒ කියන්නේ මවුස් කීබෝඩ් වලින් ඉන්පුට් දෙනවා හැමනේ VGA වීඩියෝ අපිට දෙනවා නේ එළියට මේ මේ දැන් කියන විදිහට NVIDIA කියන කම්පැනි තමයි computational කියන්නේ computer එකකට තියෙන computational efficiency වැඩි කරන කම්පැනි එකක්. ඒ කියන්නේ ලෝකේ අපි දරන computer තියෙනනේ පට්ට පා එහෙම තියෙනානේ. ඒ කම්පැනි එකකට අපි හිතමු ඒකට sorry ඒ computer එකකට අපි කියමු පට්ට තඩි algorithm එක run කරන්න දෙනවා. හරිද? ඊට වඩා low performance තියෙන එකකට අපි ඒ algorithm එක දෙනවා. දුන්නත් දෙකම කරනවානේ algorithm එක run කරනවා. එතන තියෙන්නේ මචං දැන් හොඳ performance තියෙන එක්කෙනා පැයකින් වැඩ ඉවර කරයි. low performance තියෙන එක්කෙනා පැය දෙකකින් විතර කරනවා. දැන් ප්‍රශ්න දිනේ ටයිම් එක කන්සියුම් කරන වැඩේ වෙනවා මචං හරි ඒක නිසා දැන් මේගොල්ලෝ කරන්නේ NVIDIA ලා කරන්නේ මචං කම්පියුටින් ටයිම් එක තමයි ඔප්ටිමයිස් කරන්නේ ඕනම දෙයකට යන කම්පියුටින් ටයිම් එක මේගොල්ලෝ අඩු කරන එක කරන්නේ ඒක දැන් ටර්ම් එකක් තියෙනවා NVIDIA කියන්නේ බං කම්පැනි එකක් කම්පියුටේෂනල් එෆිෂන්සි එක වැඩි කරන කම්පියුටර් දැන් Netflix ලා Amazon ලා Amazon Prime කියන්නේ මේ entertainment කියන category එකේ තියෙන companies නේ බං Google කියන්නේ ටෙක්නොලොජි කම්පැනි එක. NVIDIA කියන්නේ බං කම්පියුටේෂනල් එෆිෂන්සි ඉන්ක්‍රීස් කරන කැටගරි එකේ තියෙන කම්පැනි එක. අලු. එහෙම කැටගරිස් හරියට බැලුවොත් එහෙම ඔව් NVIDIA ලා පට්ට ලීප් එකක් ගන්නවා කියන්නේ කියන්නේ පට්ටම ඉම්ප්‍රූවමන්ට් එකක් අවුරුදු 2කදී 5කදී වගේ කරනවා කියන්නේ ඒවා අපි ඉම්ප්ලිමන්ට් කරන්න ගත්තොත් එහෙම අපේ කම්පියුටර්ස් වල තියෙන කම්පියුටේෂනල් පවර් එක වැඩි වෙනවා සෑ. ආ. එහෙනම් තව ඉස්සරහට යන තියෙන වේගය වැඩි කරනවා. ඒක නිසා අර ඒගොල්ලොන්ට පට්ට වැලියුවක් තියෙනවා මචං. මොකද දැන් ගොඩක්ම තැන්වල NVIDIA තමයි මේ පාවිච්චි වෙන්නේ ඔය AI සීන් එක නිසා. ගොඩක් මේ AI කම්පැනිස් වලට දැන් ඕපන් AI ලා වගේ Microsoft ලා වගේ ගොඩක් අය දැන් පට්ට පාර්ට්නර්ෂිප් එහෙමත් ගහගෙන තිනවා මේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ට විතරක් එක්ස්ක්ලූසිව් GPU එහෙමත් පාවිච්චි කරනවා. දැන් කල්ස් කියනවා 12,000 එහෙම මේ VG cards තියෙනවලු ඒගොල්ලොන්. එහෙම අර එක්ස්ක්ලූසිව් ඩීල්ස් එක්ක ඒගොල්ලෝ මාර ගේමක් ගහලා තිනවා මේ මේ මේගොල්ලෝගේ හાર્ඩ්වෙයා මේ බිස්නස් එක වැඩි කරගන්න මොකද බිස්නස් මොඩල් එක සාම සරලයිනේ බං ඒ කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා හැබැයි වන් ටයිම් පේමන්ට් ඒ කියන්නේ ඒ කස්ටමර් ආයෙනවා නම් අපි අලුත් ප්‍රොඩක්ට් එකක් ඊට වඩා හොඳ එකක් හදන්න ඕනේනේ ඒ සීන් එක තියෙනවා ඒක මට මතකයි එකපාරක් NVIDIA ලා මචං එහෙන පට්ට හයිප් එකක් හදලා T1080 හරි මොකක් හරි කියලා ඒ කියන්නේ NVIDIA ලාගේ GeForce Titan ද කොහෙද VG card එනම ඒක සෙල් කරා ඒකේ මොකක් හරි ෆෝල්ට් එකක් හරි විලේගුණ රීෆන්ඩ් කරන්න තුනා බං සල්ලි. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක තනි කරම තැල්ලා දාන්න වෙලත් 1 ට්‍රිලියන් වුණා කියන්නේ ඒ කියන්නේ next level business ටිකක් තියෙන හැටි වැඩේට. නේද බං. අනිවාර්යෙන් දැන් මේ මේ මුම්මලන් තනි කර වැඩේට අත ගහලා තියෙන්නේ බං අවුරුදු ගාණක් ඉස්සරහට හිතලා. දැන් මුම්මලන් ඒ කියන්නේ ඔය artificial intelligence gaming වගේ ඇරෙන්න බං තව autonomous vehicle ඒවට උන් අත ගහලා තියෙනවා. තව මේ රොබෝටික්ස් වලට අත ගහලා තියෙනවා මොකද මේ හැම එකටම මචං ඕනේ ප්‍රොසෙසින් පවර්. එතකොට ඉතින් මේ ප්‍රොසෙසින් පවර් සප්ලයි කරන්න ඉන්නේ ඉතින් NVIDIA තමයි. ඒතර NVIDIA ඒ කට්ටියගේම මේ දේවල් පටන් ගන්න එක මචං ගොඩක් හොඳයිනේ. මොකද ඔය වෙයි හැම ඒරියා එකක්ම මචං අනාගතේ කොහොමද ඉස්සරහට ඒක ඉමර්ජින් මේ ඒරියාස්. එතකොට ඒ වගේ දේවල් වල ඉස්ලාම් බහිනවා කියන්නේ ඒ කට්ටිය තමයි ඉස්ලාම data ටික හැම් වෙන්නේ. එතකොට research and data තියෙද්දි බං ගොඩක් quality කරන්න පුළුවන් product එක. මම හිතන්නේ බං කියන්නේ මුන්න මචං ඔය වගේ මේ කියන්නේ ප්‍රවන්ඩියන් වෙන්නත් පුළුවන් ඒක හේතුවක් වෙන්නේ නැති gaming industry එකට ඉස්සලාම මේ බහැපු ඉඳා. ඕ මේ මේ දැන් තව මට හිතෙන විදිහට බං ඒගොල්ලෝ පට strategy එක කරන් තියෙනවා මචං. දැන් ඒගොල්ලන්ට competitors ලා ඉන්නවනේ බං. ඒ කියන්නේ Intel හදනවා ඒගොල්ලොන්ගේ GPU හදනවා MSI ඒ පැත්තෙන් හදනවා
මේගොල්ලෝ කරලා තියෙන බං මේ ස්ට්‍රැටජික් පාර්ට්නර්ෂිප් කියලා තියෙනවා. හරිද? ස්ට්‍රැටජික් පාර්ට්නර්ෂිප් පතන් තියෙනවා මචං. ඒ කියන්නේ ස්ට්‍රැටජික් පාර්ට්නර්ෂිප් එකක් කියන්නේ ද නෝමල් පාර්ට්නර්ෂිප් එකක් නම් අපි කියනවා දැන් කන්සියුමර් මාකට් ප්‍රොඩක්ට් එකක් හදනවා මට ඒ ප්‍රොඩක්ට් එක ඕනේ. මම කන්සියුමර්ට කියනවා මට මෙච්චර ප්‍රොඩක්ට්ස් ගාණක් ඕනේ වගේ කියලා. ඒතර ඔයා කියනවා හරි මම ඔයාලට ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම් කියලා. ඒකනේ බං පාර්ට්නර්ෂිප් එකක් කියන්නේ. මේ අවුරුදු පහට යනකම් ඩිස්කවුන්ට් එක මෙච්චර හම්බෙනවා මට. ස්ට්‍රැටජික් පාර්ට්නර්ෂිප් එකක් කියන්නේ බං දැන් NVIDIA හදන්නේ හાર્ඩ්වෙයාර් නේ බං. ඒගොල්ලොන්ට නෑනේ බං ඩේටා ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ට් ඉම්ප්‍රූව් කරන්න ඕනේ ඩේටා ටික ගන්න විදියක් නෑනේ. මොනේ ඩේටා වල රෙලෙවන්ස් එක තියෙන ඒගොල්ලෝ ගාව නෙවෙයිනේ. ඒ හાર્ඩ්වෙයාර් පාවිච්චි වෙලා ඉතින් හાર્ඩ්වෙයාර් ලේයර් එක යුටිලයිස් වෙන සොෆ්ට්වෙයාර් ලේයර්ස් වල ඉන්නේ ඒ ඩේටා ටික කලෙක්ට් වෙන්නේ. මේගොල්ලෝ පාර්ට්නර්ෂිප් ගහලා තියෙනවා මචං Microsoft ලත් එක්ක, Google එක්ක, Tesla එක්ක, AI related ගත්තොත් එහෙම OpenAI එක්ක. Chronos කියලා group එකක් තියෙනවා ඒ group එකත් එක්ක. ගහලා තියෙනවා strategic partnership. තොර දෙන්න දෙපැත්ත ෂෙයා කරගන්නවා. දැන් අපි උදාහරණ ගත්තොත් එහෙම OpenAI ගත්තොත් එහෙම OpenAIලා මේගොල්ලෝගේ hardware utilization එක හොඳටම කරගන්නවා. NVIDIA ලගේ knowledge එක අරන් NVIDIA ලා OpenAI ලා process කරන data ටික අරගෙන ඊළඟ VC card එක optimize කරන විදිහ ඒගොල්ලෝ හොයනවා. Strategic partnership එක. ඔය වෙලෙන් තමයි මේගොල්ලෝ මාර මාකට් එකක් අල්ලලා තින්නේ බං. මොකද Google Microsoft කියන්නේ බං පට්ට companies නේ. ඒගොල්ලන්ට super computers තියෙනවා. ඒ processing power ඊට පස්සේ Tesla ගත්තොත් එහෙම car එකකට එක processing power එක ගාණ ගත්තත් මචං පට්ට weight එකක් එනවනේ. ඒ business එකෙන් තමයි මේගොල්ලෝ මාර ගේමක් ගහලා තින්නේ. මේ මේගොල්ලෝ අතරම ඉන්නේ මචං හරියට බැලුවොත් එහෙම computers ඉන්නේ මං හිතන විදිහට මේ competitive companies ඉදිරියේ ඉන්නේ Intel, AMD. දැන් gaming PC එකක් හදන මිනිහෙක් වුණත් මචං කරන්නේ කො AMD Ryzen නැත්තම් Intel i series එක i7 i9 කියලා වේ process එක යනවා VGA කියන්නේ external VGA නේ. තොරතින් MSI නැත්තම් NVIDIA යන්නේ. අර leading තමයි මචං කියන්නේ 93 පටන් ගන්නවා කියන්නේ හොඳටම හිතලානේ. leading තමයි හැබැයි ඒගොල්ලෝ මේ ටික තියෙන monopolist වගේ බන් දැන්. ඔව්නේ. වෙන කවුරුවත් නැහැ නේ. කලින් කාලේ එන කාලෙන් කාලට එන ට්‍රෙන්ඩ් එක හරියන විදිහට ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා ඉතින්. මේ ඔ මේගොල්ලෝගේ මාර මේ රිසර්ච් R&D එහෙම සෑහෙන යනවලු. මේ ඉතින් මේගොල්ලෝ දැන් plan කරනවලු මචං computational vision. ඒ කියන්නේ දැන් අර Tesla වල මම දැක්ක මචං ආටිකල් එකක Tesla car එක සම්පූර්ණ ඉන්නේ full autonomous නෑනේ. ඒ අර ඒගොල්ලෝ රේඩා කැමරා වලින් එහෙම ගන්න ඩෙල් ටික process කරගන්න බැරි scene එකක් තියෙනවලු. ඒ කියන්නේ එකට පොඩි delay එකක් වෙනවා. ඒ delay එක එක ප්‍රොඩක්ට් එක රිලීස් කරන එක රිස්කිලු. මොකද ඒ පොඩි delay එක නිසා accident එකක් වෙන්න පුළුවන් කියලා. දැන් මේගොල්ලෝ computer vision කියන පැත්තෙන් දැන් අත ගහලා ඉන්නවා කියන්නේ මචං හිතපන්කෝ. computer vision වලට ඕනේ sensors අනම්මනන් ටික equipment process කරන්න පුළුවන් item එකක් මේගොල්ලෝ හදුවා කියන්නේ ආයේ full ඊළඟ වරුදු 50ට විතර full safe පිට. ඔව් නේ බා. ඒ කියන්නේ real time හැම දෙයක්ම match එකක් ගන්න පුළුවන් කියන්නේ පොඩි පොඩිවත් මේ latency එකක් නැතුව. හොඳයි නේ බා. ඔව් ඒක තමයි මේ මේගොල්ලෝ තනි කරම මේ මේ company බං අර බැලුවාම මේ තියෙන එක මෙච්චර කාලෙකට ගොඩ ගියපු දේවල් තියෙන්නේ strategic partnership ගහලා තියෙන එකයි. හොඳ research and development කරලා තියෙනවා මොකද අලුතෙන් product එනවනේ. එන්න නැතුව තිබිලා නැහැ නේ. ඒක තියෙනවා මචං ආයේ මේ හොඳ ෆියුචර් ප්ලෑන් එකක් තිබිලා තියෙනවා නේ. ඒකනේ ක්‍රිප්ටෝ වලටත් ඕනේ, AI වලටත් ඕනේ, දැන් කම්පියුටේෂන් කරන විෂන් කියන එකත් ඕනේ. දැන් හැමෝම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් කියන බෝට්ටුවට නගිද්දි මචං ඒ ඔටෝ යන්න පුළුවන් කාස් හදනවානේ. ඒව හදනකොටත් මේගොල්ලෝ ඒකටත් රින්කොම වැඩේ ගොඩ නිකන් අර මේ මාර ෆියුචර් ප්‍රූෆ් තමයි. මට හිතෙන්නේ මේ 1 ට්‍රිලියන් උනාට මචං මං හිතන්නේ ප්‍රොෆිට් මාර්ජින් ලොකුවට ඇති කියලා. මොකද මාර වියදමක් ඇති රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඒවට හැමයි සරට මාකටිං තුත් කරනවානේ. ඔව් ඒක තමයි. නෝසයි කියන අඩේ කියන ඉතබන් නේ බයි කියන්නේ කොහොමත් බං මේ ඉස්සරහට යද්දී මෙතා තාක්ෂණ දියුණුවත් එක්කම බං කම්බිනේෂනල් පවර් කියන එක එපයි අනිවාර්යෙන්. එතකොට ඒකත් නිකන් අර නිකන් මාර විදිහේ බිස්නස් එකක් තමයි බයි කියන්නේ කම්පිටිෂන් පවර් දෙන්න නැතුව ඉතින් අපිට හරියට දේවල් ඉක්මනට කරගන්න බෑනේ. ඉතින් හැමදේම ඉක්මනට වෙන්න වෙන්න වෙන්නනේ මචං. දැන් මේ හැමදේම ලේසිලා තියෙන ඉතින්. ඔව් ඒ කියන්නේ දැන් ඔයාලට මේ මේක බලන අයට පොඩ්කාස්ට් එක බලන අයට ඒ කියන්නේ හරියටම අයිඩියාක් දෙන්න. ඒ කියන්නේ අපි දන්නවනේ කම්පියුටර් එක ප්‍රොසෙස් එක තියෙනවා, CPU එක තියෙනවා, ගොඩක් වෙලාට Intel නැත්නම් AMD දැන් ආයෙ පොඩ්ඩක් ගියම ගහන් ඉන්නවා.
ඉතිහිතන්නක AMD ඉන්ටල් කියෙන කම්පනි දෙකට කලින් මේ පැත්තින්න වීජි කාඩ් හතන කම්පනිය වන් ට්‍රලියන් වුනා කියන්නේ මාරම ගේවන් කහලන එතන එකම දේ තමා මේ ඉන්ටෙල්ලට AMDලට ප්‍රශ්න එවුණා ඇපල්ලගේමන් සිරි සරසා එක්නල් වීජි කාඩ් හදාගෙන ඉන්න වෙන්නඩියලට මාච මාරම පිජ ප්ලෑන්යක් එක් එකගොල්ලු ලස්සනට ගේම ගහගෙන හරිම කම්පිට කෙනෙකුත්න මේ වැඩේ ලස්සනට යන තියගොල්ලොමිනි මේ හරි පොඩි වුණට හරි ඉන්ට්‍රසින් ටොපික්ක බ එකන මේක මල හිදන්න ම ඉල්ලවරුතු පහට අලුතෙන් කම්පිට කෙනෙක් කිය ලේසියටක් නැවෙන විජි කඩ්ඩ හදන අනික ගොඩක් කල්ලටපු මේ කෙනෙක් එක මචංක පිට් කරන්න ඩේට නෑන ගහල්ති පටන්ගන්න නෙවුට එනති අවතිම ටෙක්නෝජියක් එක තම එන්නවන මේ ඉන්විඩියට වාලා හොඳ ටෙක්නෝජි එකක් එක කවලට යාවොත් තමයි නැත්තගතින් ආය ලොකුවට එම ඒක තමයි මේ ඔඩි තමයි එන්ඩියලා මාර්දිියුණුවක් වේ ඉස්සරහට නඟ ඒයි සීනෙක් නිසා ඒවල දැන් කැම්පිට විෂන් කියනෙන බං ගොඩක්ම ෆෝකසුලා යන්න තැන් චජිපිට ෆෝ එකත් එක් ෆෝ එකට විශුවල් කේප බිල්ටිස් හම හම්බුනා කියෙන තා පරොසින් පවෝන තොටිතින් එන්ඩියලට සෑහන ගේමක් ගහගන්න පුළුවන් වෙයි ඔඩි තමයි කංශපට මේ සති එන්මීඩියා ගැන කියන්න ආයම ඩන් තිීනද බ්ලන් කරගතරි කොටි තමන ඔ බං ආයඉන්මීඩියයාලගේ දැන් කොමත් අර අපල්ලගේ පැත්තිෙන් ඒනවාන බලන් මොක දැපල් ගලාසස් දෙයක් පස්සේ දේවගේ මොනහරි සිීන්න කර බහිරීම ජයකන්නේ කම්පටේෂන් ඔ විශුවල් කම්පටේෂන්නේ ඔව ඒකන ඇත්ත හැබැයි මොකද දැපල් ගත්තොත් එෙමච උන් හතයි මොනහරි ප්‍රසයක මොනහරි ජීබ ප්‍රසෙස එක මටාගේයි මයිස්ෝපලගේ කැපිට කෙන කරන ගොල ති කරන්න නිවාර න්විඩියගේ එක්ස්ටනල් වැඩගෙන එකින් ගන්න කෙන කොදේකොල්ලොට ආය බින්දු ඉඳ ආකිට එච්චක ලිසයින් කල්ලක් කරන්න යන වෙලාට වැඩික්මට අරග ගන්න ලේසිේ මන්ද කැප තැක තැන දක්මචන් එන්විඩිය ෆෝකස් කරන කියල මොබයිල් චිප්පලට එන්න අඩ මොබයිල් වීජී කාඩ්සල්ට ඒකත් හොඳයිලම ගත් හොඳ පොසින් පව එකත් කරයි දැමක ඇතරම මේ ඔද කැමරවල තත්ති යන්න ටෙක්නෝජී සිම්පරුවෙන එක නිසා මේ කැමරවල වෙන ටෙක්නෝජී සිම්පරුවෙනවා කිව්ව හම මේ මංගේීස තිපිසෝඩ් එකකිව කතා කරන කියල නිසති අපි එක ඉලස තිපිසෝඩ් කතා කරම මේ පොටයක් කියන්න මොකක්ද කිය මේ අපි එක ඊල සතියා අපි ගියසති කතා කරා වෙනස් ටොපික්යක් කර අප එක ලිින්ක දාන්නම් මේ වන් පැත්තෙන් හරි තක පැත්තෙන් හරි මේ මෙසත පිටොටි තම කතා කරන්න ඕනේ ලබන සතිය නෙවයි හරි ගත්තොත් එහෙම ඊළඟ සති එනම පැල්ලි වෙන්ට එක ඊවෙන්ට එක වෙන්න මොනාද උනේ මොනාද කියලා අපි කතා කරමු මේ තවදයක් අපි කියනනේ අපි සෝශල් මීඩිය හම් පලට්ෆෝර්ම් එක ඉන්නවා ඔයගොල්ලෝ කැමතිම පොඩ්කාස්ටය සමයකේම අපි ඉන්නවා Google පොඩ්කාස් කියයි Apple පොඩ්කාස් කියයි YouTube පොඩ්කාස් කියයි දැන් YouTube පොඩ්කාස් තියෙනවා හැමතැනම අපි ඉන්නවා ඒගොල්ලෝ තවරම ප්‍රශ්න තියෙනවා අපි මොනවාරි කතා කරන්න ඕනේ කියලා හිතන ටොපික් එකක් තියෙනවා නම් අපිට මැසේජ් එකක් දාන්න නැත්නම් මේ වීඩියෝ එක අපි YouTube අප්ලෝඩ් කරනවා ඔඩියෝ එක අප්ලෝඩ් වුණාට පස්සේ උදේට අපිට කමෙන්ට් එකක් දාන්න සහ අපිට කතා කරන්න අමතකුණු ඔයාලා දන්න මොනවද තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න එන කංශ අපි ලබන සතියේ අලුත් එපිසෝඩ් එකෙන් හම්බෙමු එහෙමයි මම මේ නේද හැමෝටම ජය වේවා ජය වේවා